වනිදු වෙනුවට ජෙෆ්‍රි වැන්ඩසේ ඔව් හෙටදා සිදී පැත්තර සංචාරක ඔස්යානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවෙනි එක්දින තරගය ඉතින් මේ තරගය පල්ලෙකලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් සවස 2:30ට ආරම්භ වෙනවා ඉතින් අපි දන්නවා ඊයේ දවසේදී පැවති පළවෙනි එක්දින තරගයේදී වනිදු හසරංග ඉන්ජර්ඩ් වුණා ඉතින් ඉන්ජර්ඩ් වෙලත් ඔහු කඩලු හතරක් දවාගත්ත අපි දැක්කා එක වෙලාව රසල් නාඩල් කියනවා වනිදු විත් වන් ලෙග් පික්ස් අප් කේරි කියලා ඉතින් වනිදු එක කකුලෙන් බෝල් කරලත් ඔහුට අවස්ථාවක් හමුණා කෙරිය කඩුව දවා ගන්න ඉතින් අපි දන්නවා ඉතමත් හොඳට වනිදු පර්ෆෝම් කරා නමුත් අවසානයේදී ඔහු නොන්ඩි ගහ තමයි ග්‍රවුන්ඩෙන් එළියට ගියේ ඉතින් ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදී කුසල් මෙන්ඩිස්කි මේ දේ ගැන ඇහුවට පස්සේ කුසල් මෙන්ඩිස්කි කියනවා නෑ වනිදුට ලොකුවට ආබාධයක් නැහැ එයා එතෙන්ට ගියා මොකද ෆීල් කරන්න ඕනේ නැති හින්දා යට රෙස් කරන්න පුළුවන් හින්දා ඔහුට ක්‍රීඩා ගන්න පුළුවන් වෙයි කියලා නමුත් ක්‍රිකින්ෆගේ දාදෙන ප්‍රවේගය කියනවා වනිදු හසරංග ඉන්ජර්ඩ් වෙලා තියෙනවා ඉතින් වනිදුගේ තැන ගන්න එකිනෙකට ගොඩක් අමාරු වෙනවා ඒකට ජෙෆ්‍රි වැන්ඩසේ ඉන්නවා කියලා ඉතින් ගොඩක් දුරට ජෙෆ්‍රි වැන්ඩසේ ක්‍රීඩා කරයි කියලා තමයි ඔවුන් කියන්නේ ඒකම ඔවුන් කියනවා තව චේන්ජ් එකක් කරනවා නම් දරංජය ඩිසිල්වා වෙනුවට බානුක රාජපක්ෂව මැදපෙළ ප්‍රතිකාර විතර ගියන්න පුළුවන් කියලා ඉතින් අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා හෙට දවසේදී මම හිතන්නේ හැමෝම පතනවා හිතනවා වනිදුට කිසිම කරදරයක් නැතුව තියෙයි කියලා